අයිබෝන් මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක් ලබන 30 වෙනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශනපත් කරමින් බැංකු නිවාඩු දින 5ක් ලබා දී ඇත්තේ දේශීය ණය ප්‍රශස්ත්‍රීකරණය කිරීමේ අරමුණෙන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින්. කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම බැංකු නිවාඩු ලබා දීම හරහා බැංකු පද්ධතියේ ගනුදෙනු වලට කිසිදු ගැටලුවක් සිදු නොවන අතර ඔන්ලයින් ගනුදෙනු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි. පෞද්ගලිකවල මාධ්‍යවල වාර්තා කරලා තිබුණා ලබන 30 වෙනි සිකුරාදා බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශකවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත රජය සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරලා මේ මාසේ 30 වෙනි සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් පත් කිරීමට ප්‍රධාන වශයෙන් හේතුව වුණේ අපි හැමෝම දන්නවා දේශීය ණය ප්‍රශස්තීකරණය ඩොමෙස්ටික් ඩෙට් ඔප්ටිමයිසේෂන් කියන වැඩපිළිවෙල පහුගිය දවස්වල විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය සහ අදාළ මහ බැංකුව සාකච්ඡා කරලා අවසන් පදිරට ඇවිල්ලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂයෙන් අවශ්‍ය වෙනවා යම්කිසි කාලපරාසයක් සම්පූර්ණ ක්‍රියාත්මක කිරීමට. ඒ ක්‍රියාත්මක කිරීමේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඊට පස්සේ පාර්ලිමේන්තුවේ අදාළ කමිටු මුදල් කාර්යක සභාව සහ අනිකුත් අදාළ කමිටු වල සාකච්ඡා කිරීම කාලයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ විවාද කරලා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ කටයුතු කිරීම සඳහා සාමාන්‍යයෙන් දවස් 4ක 5ක වැඩි කාලයක් අවශ්‍ය වෙනවා. ඒතර මේ වගේ දවස් 4ක 5ක කාලය තුළ සාකච්ඡා කරන අතරතුරදී වැදගත් කාරණේ තමයි වෙළඳපළේ විශේෂයෙන් රාජ්‍ය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර සහ ඒ වගේම බැංකුවල කොටස් ඒ අදාළ ව්‍යාපාරවලට අදාළ කොටස් වෙළඳපළේ සහ ණය වෙළඳපළේ වෙළඳාමට සම්බන්ධ වෙන ට්‍රේඩ් වෙන දේවල් ඒක නිසා තමයි විශේෂයෙන් දීර්ඝ නිවාඩුවක් අවශ්‍ය වෙන්නේ. ඒක නිසා රජය සහ මුදල් අමාත්‍යාංශ සාකච්ඡා කළ තීරණ ගත මේ කාලය තුළ මේක කරගන්න ඕන. නමුත් මේ අතරමැදදී එක දිනයක් පවතිනවා විශේෂයෙන් වෙළඳපළවල් ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලියට අවශ්‍ය කාලය ලබා දීම සඳහා ඒ කාල සීමාවෙදී විශේෂයෙන් ජූනි 30 සාමාන්‍යයෙන් සමහර කාලවල බැංකු දිනයක් වශයෙන් ප්‍රකාශ කරලා පත් වෙනවා. මේ අවස්ථාවේදී ජූනි 30 සිකුරාද බැංකු දිනය ප්‍රකාශපත් කරාම එක දිගට දවස් 5ක යම් කුසාකාරයක වෙළඳපොළවල් අසතපින් කාලය තුළ ඒ කාලය තුළ මේ සම්පූර්ණ ක්‍රියාවලියම අවසන් කිරීමට හැකි වෙයි කියලා රජය බලාපොරොත්තු වෙන නිසා තමයි ඒ දිනය නිවඩුවර පත් කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒක ඒ හේතු නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ මේ බැංකු නිවඩුවක් පත් කිරීම නිවාඩු දින පත් කිරීම හේතුව නිසා කිසිම ආකාරයක බැංකු වලට ගණදිනු වලට විශේෂයෙන් සාමාන්‍ය නිවාඩු දවසක සිදු කරන බැංකු ගණදිනු ATM ඒ කියන්නේ ස්වංක්‍රීය ටෙල යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීම විශේෂයෙන් ඔන්ලයින් බැංකු ගණදිනු ඉන්ටර්නෙට් බැංකු ගණදිනු අන්තර්ජාලය හරහා කරන බැංකු ගණදිනු මුදල් හුවමාරු කිරීම ඒවට කිසිම බාධාවක් නැහැ. මෙන්නම විශේෂ ප්‍රවෘත්තිය නැවතත් ලබන 30 වෙනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් බැංකු නිවාඩු දින 5ක් ලබා දී ඇත්තේ දේශීය ණය ප්‍රශස්ත්‍රීකරණය කිරීමේ අරමුණෙන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින්. කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම බැංකු නිවාඩු ලබා දීම හරහා බැංකු පද්ධතියේ ගනුදෙනු වලට කිසිදු ගැටලුවක් සිදු නොවන අතර ඔන්ලයින් ගනුදෙනු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් බලාපොරොත්තු වන්නේ.